වෙල්යායක ගොන් දෙන්නේ කකාඋනි ඉන් එක් ගොනෙක් වලිගේ නැතුව වැනි වැනි වලිගේ ඇති ගොනා මැස්සන්ත බැටදුනේ දුප්පත්කම වලිගේ නැති ගොනා වැනි මොනවා කියනවද මන් දන්නේ මොනවා කිව්වද මක් කරන්නද තාත්තනි නෑ ලොකු පුතේ මම මේ කිව්වේ මේ මල්ලිට නම් බෙදන්න හිමාලි හරි ඉන්නවා අපිට ඉතින් මේ පොල් සම්බෝල් ටිකක් බෙදන්නවත් කවුරුවත් නෑ අපිම බෙදාගන්න අංකල්ට හදිසි කට උත්තර නැති ලාගේ ඒ ඇයි කියලා තේරේ ටික කලක් මෙයත් එක්ක වසනකොට මල්ලිට අනේ ආයෙත් මල්ලි කියනවා ඒ තාම දවල්ට කෑවේ නැද්ද? කතා කරන්න බඩ ගියේ නැහැ කියලා කිව්. විසිහතර පැයම ඉතේ ගින්දරින් ඉන්නකොට කොහේ බඩ ගිනි දැනෙන්නද? ඇහුණද ලොකු පුතේ? උඹට ළඟදි නංගි වෙච්ච හිමාලිගේ මඟුල ගමටම කියලා ජයට ගත්ත එකේ අපේ කී ගැනත් ටිකක් බලහන්. ඒකිට ගෙදෙට්ට නාකි වෙන්න සිද්ධ වුණොත් මට නිවිහැනේ ඉන්නේ ඇස් දෙක පියාගන්න බැරි වෙයි. අම්මා දෙන රෝං ටෝක්ස් වලට මං නොකා නොබී හිටියා නම් මෙලහට මැරිච්ච තැන්වල ගසුත් පැලවිලා බොන්න එක ආපන් ලොකු පුතේ කාපා ජෝතියක මාර සිින්දුවක් න කියන්න බට ලස්සන් සිින්දු ගීත ඇගෙන ඒ කාලි හම්බුනා නම් ඇත්ති හැලෙන්න පාර ගාගන්න තිබුණා ඇැතුතුද ගුඩ අනන්ස ඒකත් එහෙම හොඳ හොඳ බොටත් එසීමයි
මේ මොකද මම්මේ? මේ ඉස්සර බෙදලා කන්න දෙද්දි හැලි බලන් වට අත දාන්න එපා බොස්. මෙයාකම මේ විදිහට ඇසිරෙන්නේ මොකක් හරි හේතුවක් ඉඳන්නේ. ඒකත් එහෙම තමයි. සර් යා හරි යා යා ඇහුණද ලොකු පුතේ? උඹට ළඟදි නංගි වෙච්ච හිමාලිගේ මඟුල ගමටම කියලා ජයට ගත්තු එකේ අපේ කී ගැනත් ටිකක් බලහන්. ඒකිට ගෙදෙට්ට නාකි වෙන්න සිද්ධ වුණොත් මට නිවිහැනේ ඉල ඇස් දෙක පියාගන්න බැරි වෙයි. බාපි තාත්තේ ආවෙ නැත්තේ. මම කිට්ටුවට ආපු හින්දා මම ආව එක්කන් ඉන්න පුරුන්දුන. එතකොට තාත්තා ගෙදරද? ඔව්. අයියගෙනේ ආවා බයෙන් වගේ ආවේ. බාපි මාව එක්කන් යන්න ආපම් මම හිතුවා අම්මා වගේ තාත්තා ගිහින් කියලා.
එහෙම් පිටින්ම ඇවිදින පච්චකන් තෝරුවන්නේ. ඒ පච්චකන් තෝරුව මේ අච්චුකන් තෝරුව බලපන් නීලියගේ අච්චුව නෙමෙයිද කියලා. අච්චුවද කියලා තහන අපි අපිත් එක්ක එකට බිස්නස් කරන අපේ යාළුවෙක් ඉන්නවා මිස්. මේ එයාගේ නම සංජය දත්. එයාගේ වයිෆ්ගේ නම අච්චුවානි දත්. ඒගොල්ලෝ මේ පාකිස්තාන් කපල් එකක්. මෙයාට මේ මිස්සු දැක්කම අච්චුවානි මිස්සු මතක් වෙනා එකයි. එදාස කලබල වුණේ එහෙනම් එයා මතක් වෙලා වෙන්නේ නැති. ආනරි ඒක තමයි. මයිකල් මොකද කොළයක් හොයනවා සර්. දැන් එයි. හරි. මේ නම් නීලියා මැඩම්මයි බොස්. ඔව්. හැබැයි මේ යන්නේ මේ. මම මේ කල්පනා කරන්න ගත්තේ මම මේ රෙජිනෝල් කාර්යයට වගේම මට සලකන්න හේතුව මොකද සුදු? මෙව ගෝලිය අතේ එහාට මෙහාට යවන එක හොඳ මදි නිසා වෙන්න ඇති. සර්වම මෙහාට එවන්න ඇති. ඔව් එහෙම වෙන්න ඇති. දෙන්න ෂෝක් එකට මැන්ඩීර නැමුණා. අපි හම්බ කරගත්තේ සර්ලගෙන් වෙච්චකොට පිදුත්තන්ට පුදන් දෙපයි සර්. නෑ නෑ එයාට එහෙම කතා කරන්න ඕනේ නෑ. එයා මේ අපේ ගැරේජ් එකේ මේ ගැමි වැඩ කරන කොල්ලෙක්. ආ එහෙම මිනිහට කේන්ද ගිහිල්ලා සර්. අඩු කලේ දිය සෙලවේ කියලා කතාවක් තියෙනවනේ මයිකල්. ඒක හැබැයි. ඔව්. ඒක හැබැයි. බල මට ආටකක් වහ අලු ගෙදෙට. ආතාතේ තාත්තා ඊයේ පෙරේදා මස්සිනා මහත්තයලා ගෙවල් පැත්තේ ගියේ නැද්ද? මං අද උදේ තාලේ එහෙ ඉඳලා බං.